දැන් මම මතුවෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පරාජය ගැන කතා කිරීමෙන්නේ. ඔව්. ඊළඟට මම කිව්වා එක්සත් ජාතිපක්ෂ රාජ්‍යයට බහුතරයක් ගන්න බැහැ. නමුත් මහින්ද රාජපක්ෂ ස්ථිරවම මේ ඒක මට බොහොම වරාර රස්පුටින්ගේ ප්‍රකාශයක් පූර්වාදර්ශ කරගන්න මේ රස්පුටින් මේ මරණාසන්න වෙලාවේ කිව්වා සාර්පෞලි බල්ලෙක්වත් ආයේ බලයට එන්නේ නැහැ කියලා. ටික කාවේගේ සිටි ප්‍රකාශය. රස්පුටින්ගේ ප්‍රකාශයක් පූර්වාදර්ශ කරගන්න මම අර පොලිටික් සාහසික ප්‍රකාශයක් කරේ. මේ ඒ කියන්නේ ඒක පූර්වාදර්ශයක් කරගෙන කියන්නේ ඒක අකුතියක් කරගෙන කොහොම වුණත් මේ ග්‍රහ තත්වය නැවත මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නැගිටීමකට කිසිසේත්ම හේතු වෙන්නේ නැහැ. රාජපක්ෂ මහත්මයා හෝ රාජපක්ෂ පවුලේ කිසිවෙකු හෝ අගමැති ජනාධිපති ධූරයකට නැවතපත් වෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඒ අනාවැකියේ හැමම තමයි. උපන්දිනයේ විස්කරා කියලා සමහර ඉතින් ඉන්නවා මහින්ද මහත්තයා දෙනවා කියලා මං ආයේ කියයි කියලා. ඒව පොතන රසමයි පතේ පොඩි මේ රාවයක් ගියා. ඒ දෙක අතර රට සම්බන්ධයක් නැහැ. ඔවුන් නැවත බලයටපත් වෙන්නේ නැහැ. ජනාධිපති අපේක්ෂිත එක්සත් ජාතිපක්ෂ හෝ ඒ ප්‍රමුඛ සංධානයක් පිටුගෙන හෝ UMPU නමින් හෝ මොන විදිහින් හරි සජිත් ප්‍රේමදාසේ ඉල්ලුවොත් නම් කළා මේ දෙන්නගෙන් සජිත් දිනන්නේ නැහැ. නිශ්චිත වශයෙන්ම සජිත් දිනන්නේ නැහැ. එතකොට දිනන්නේ කෝටා. දිනන්නේ කෝටා වෙලා. රාජපක්ෂ මහත්මයා හෝ රාජපක්ෂ පවුලේ කිසිවෙකු හෝ අගමැති ජනාධිපති ධූරයකට නැවතපත් වෙන්නේ නැහැ. දිනන්නේ කෝටා වෙලා.